විශේෂයෙන් අද හදීසියේ මේ කරුණු දෙකක් මාධ්‍යයට කියන්න ඕන කියලා හිතුවේ මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ වල් වැදුණු තනි අලියා ගමට වැදුනා වගේ අපේ රටේ රාජ්‍ය දේපළ විකුණන ක්‍රියාවලිය රාජ්‍ය සම්පත් විනාශ කරන ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරමින් තිබෙනවා. මේ වන විට රාජ්‍ය ආයතනවලට බරපටවමින් රාජ්‍ය ආයතනවලින් රටේ රාජ්‍ය සම්පත් කොල්ලකන්න ගෙන යන ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරමින් තියෙනවා. මේ වන විට රනිල් වික්‍රමසිංහ විසින් රාජ්‍ය ආයතනවලට සිදු කරන මේ මහා දැවැන්ත බර සහ ඡන්දට සල්ලි හොයන එක, මොකද මේ දවස්වල සෑහෙන වියදම් කරලා සල්ලි බෙදලා කන්න දීලා බොන්න දීලා වික්‍රමසිංහ මහත්තයාට සමහර රැස්වීම් කැන්සල් කරන්න වෙලා තියෙනවා සෙනඟ නැතුව. එහෙම ඒවත් වෙලා තියෙනවා. ඒ අස්සේ රාජ්‍ය ආයතනවලට සිස්ටම් දානවා කියලා, අලුත් ක්‍රම හඳුන්වා දෙනවා කියලා, පාස්පෝට් එකට කරා වගේම දැවැන්ත මුදල් කොල්ල කමින් තියෙනවා. ඊ පාස්පෝට් එක දෙන්න යනවා කියලා කරපු වැඩේ අපි මතකයි. අද රටේ ජනතාවට පාස්පෝට් එක නැහැ. පහුගිය ජූලි පළවෙනිදා තමයි ඊ පාස්පෝට් ක්‍රමේ ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ. මොකක් දවසානේ උනේ? ඊ පාස්පෝට් දෙන්න කම්පැනි එකට දුන්නා. රනිල්ගේ යාළුවා වජිරගේ හිතවත්කමට කම්පැනි එකට දුන්නේ. අවසානයේ කම්පැනිට සිස්ටම් එක දෙගෙන්න බැරි වුණා. සිස්ටම් එක ගේන්න බැරි වීම ඇතුලේ අද සිද්ධ වුණ වැඩේ තමයි ඊ පාස්පෝට් එකක් නැති වුණා, පාස්පෝට් එකක් නැති වුණා. මිනිස්සු පාරවල් ගානේ පෝලිං වල සති ගණන් ඉඳ වුණා පාස්පෝට් එකක් ගන්න. ඒත් රටට පාස්පෝට් නැහැ. දැන් රටේ මිනිස්සුන්ට පාස්පෝට් එකක් ගන්න බැරි කරා. මේ වගේම වීසා ප්‍රශ්නේ හැදුව ආණ්ඩුව අද රටට ඩොලර් ගේන සංචාරකයට ඩොලර් ටික අරන් රටට එන්න ඇවිල්ලා පැය 3යි රටේ ඉඳන් ලංකාවට එන්න යන්නේ පැය 4ක් 5ක් වීසා එක ගන්න පොලිමේ ඉන්න ඕනේ. අද ලංකාවට ඇතුල් වෙන්න වීසා එක දෙන්න මෙච්චර අමාරු මොකද්ද ප්‍රශ්නේ? ඉමිග්‍රේෂන් එකේ අවශ්‍ය නිලධාරීන් 72ක් ඕන තැන 18යි ඉන්නේ, උසස් වීම් දෙන්නේ නැහැ. අදාළ ඒ නිලධාරීන් පුරප්පාඩු පුරවන්නේ නැහැ. හිතාමතා අත්නෝමතික ලෙස තිරා නලස්සා ආණ්ඩුව මේ නිලධාරී පුරප්පාඩු පුරවන්නේ නැහැ. ඇයි? වීසා එක දුන්නොත් එහෙම රට ඇතුළට සංචාරක වෙනවා, ඩොලර් අරන් එනවා. ඒ නිසා දැන් ප්‍රශ්නයක් තියෙනවා කියලා පෙන්වන්න ඕනේ. ඒ නිසා වීසා එක පැත්තකින් දෙන්නේ නැහැ, අනිත් පැත්තෙන් පාස්පෝර්ට් එක දෙන්නේ නැහැ. හෙට අනිද්දා රාජ්‍ය බැංකු පද්ධතියත් මේ වගේම මුදල් ගන්න බැරි අර්බුදයකට යවන්න හදන්නේ. මේ වෙනකොට මහජන බැංකුවට සිස්ටම් එකක් දාන්න හදනවා. මට අද ඔබට කියන්න ඕනේ මේ වෙනකොට බැංකුවේ මහජන බැංකුවේ සිස්ටම් එකක් අප්ග්‍රේඩ් කරන සිස්ටම් එකක් ගේන්න හදනවා ආණ්ඩුව. BDS අප්ග්‍රේඩ් කියලා මේකට කියන්න හදන්නේ. මේක දැන් ටික කාලයකට කලින් මේ රික්වයර්මන්ට් එක තිබුණේ මේ රික්වයර්මන්ට් අවුරුදු 2කට කලින්. ඔබ කල්පනා කරන්න. වසර 2කට කලින් මේ රික්වයර්මන්ට් එක තිබුණා. දැන් මහජන බැංකුවේ මේ ගනුදෙනු කරන සිස්ටම් එක අප්ග්‍රේඩ් කරන්න. තව ටිකක් වැඩි දියුණු කරන්න. හැබැයි මේක දැන් කල්පනලා. මේක කල්පනලා විතරක් නෙමෙයි, දැන් මේ සිස්ටම් එක ජනාධිපතික යාළුවෙක් වෙච්ච මේ සිස්ටම් කරන බොහොම දූෂිත ගනුදෙනු වල සම්බන්ධ ලංකාවේ කොම්පැනියක් අපි ළඟ විස්තර ටික තියෙනවා. අපි මේ පිළිබඳ සියලු විස්තර අපි සතුව තියෙනවා. මේ වෙනකොට මේ ගනුදෙනුව ඩොලර් මිලියන ගානක් ගනුදෙනුවක් රුපියල් වලින් ගත්තොත් එහෙම රුපියල් බිලියන 3ක් මේ ගනුදෙනුව වටිනවා. ඒ නිසා දැන් මොකද්ද කරන්න යන්නේ? මේ අවුරුදු 2කට කලින් මේ BDS සිස්ටම් එක මහජන බැංකුවට දාන්න කරපු ගනුදෙනුව දැන් හදිස්සියේ මතුවෙලා දැන් මහජන බැංකුවේ බෝඩ් එකට කියනවා වහාම අනුමත කරලා මේ BDS සිස්ටම් එක වහාම මේකට එකතු කරගන්න, මේක ගන්න කියලා. හැබැයි දැන් ආපහු ලංකාවේ මේ සිස්ටම් එක වෙනුවට මේ කැපැසිටි එකම තියෙන මේ විදිහම සිස්ටම් එකක් මෙහිටත් වඩා දියුණු පහසුකම් සහිත සිස්ටම් එකක් බිලියන 1.5ට 50%ක් අඩු කොස්ට් එකකට දෙන්න කට්ටියත් ඉන්නවා, ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ පිළිබඳව පර්චස් කරන්න ඕන කරන ටෙක්නොලොජි එක දැන් ඒකට අවශ්‍ය කරන තොරතුරු සියල්ල තියෙනවා මහජන බැංකුව සතුව. හැබැයි මේ අලුත් සිස්ටම් එක ඕනනම් බිලියන 1.5කට කෝටි 150කට ගන්න පුළුවන්. ඒක ගන්න නැතුව රනිල්ගේ යාළුවාගේ කෝටි 300කට ගන්න දැන් අධ්‍යක්ෂක මණ්ඩලයට බල කරනවා. කවදට පෙරද? ඡන්දයට පෙර.
වල් වැදුණු වලියා ගම් වැදුනහම වල්ලලි ගම් වැදුනහම කරන්නේ ගමේ අර ගෙවල් වල තියෙන දලු කෙහෙල් ගස් අමු කෙහෙල් ගස් කොස් ගස් පැල ගස් කුඹුරු හේන් ගොවිතැන් මිනිස් ජීවිතත් බිලි අරගෙන යනවනේ. ඒ වගේ මහජන බැංකුවත් සුද්ධ කරන් යන්න තමයි රනිල් හදන්නේ දැන්. ඒ නිසා කෝටි 150ක් යාළුවත් එක එකතු වෙලා බෙදා ගන්න මේ හදන්නේ. එසම මේ BDS සිස්ටම් එක දැම්මා කියලා මහජන බැංකුවේ මේ ක්‍රියාවලියට අලුතෙන් එකතු වෙන ඇති දෙයක් නැහැ. මේ මොකද්ද කරන්න හදන්නේ? යාළුවත් එක්ක එකතු වෙලා මහජන බැංකුවෙනුත් කෝටි 150ක් ගන්න රනිල්ලා ලෑස්ති කරනවා. එනිසා අපි කියනවා මහජන බැංකුවේ නිලධාරීන්ට මේ ගනුදෙනු වල සම්බන්ධ වෙනටත් කියනවා මේ අත්නෝ මතිකත්වයට අහුවෙන්න එපා. එනිසා අපි මහජන බැංකුවේ මේ කෝපරේට් මැනේජ්මන්ට් එකටත් මහජන බැංකුවේ කළමනාකාරීත්වයටත් කියනවා ටෙන්ඩර් ප්‍රොසීඩිය අනුගමනය නොකර මේ BDS සිස්ටම් එක දාන්න කියලා බල කරන රනිල්ගේ යාළුවන්ගේ මේ ගනුදෙනුවට ඔබ අහුවෙන්න එපා. ඒ විතරක් නෙමෙයි මේ ජාවාරම්කාරී ගනුදෙනු වල කොටස්කරුවන් බවට පත් වෙන්න එපා. නව අලුත් මේ BDS සිස්ටම් එකක් කෝටි 150කට ගන්න පුළුවන්කම තියෙද්දි කෝටි 300ක මේ ජාවාරම්කාරී ගනුදෙනු වලට මහජන බැංකුවේ මුදල් බිලි දෙන්න එපා. ඒ නිසා ටෙන්ඩර් නැතුව අන්සොලිස්ටඩ් ක්‍රමයට එන මේ රනිල්ලගේ කොල්ලකාරී ජාවාරම්කාරී ගනුදෙනු වලට මැදිහත් වෙන්න එපා කියන ඉල්ලීමක් අපි කරනවා. ඒ නිසා අපි කියනවා මේ ඡන්දෙට සල්ලි හොයන රනිල්ලගේ කොල්ලකාරී වැඩ අරා මේ යන්නේ වර වල්ලලි ගම් වැදුනා වගේ බැංකු ටිකක් සුද්ධ කරන්න ඒවා අපි නවත්තන්න කියන බලපෑම මේ නිලධාරීන්ටත් කරනවා. අපි රටේ ජනතාව හැටියට ජනතාවටත් කියනවා. ඒ වගේම අපි මැතිවරණ කොමිසමටත් කියනවා වහාම මේවට මැදිහත් වෙලා මේවා නවත්තන්න. හැබැයි වැඩේ තියෙන මැතිවරණ කොමිසම දවස ගානේ කියනවා නීති විරෝධී වැඩ කරන්න එපා කියලා. දැන් ජාතික කොඩිය පාවිච්චි කරන්න එපා කියලා කිව්වා. හැබැයි රනිල් වික්‍රමසිංහ හැමදාම ජාතික කොඩිය පාවිච්චි කරනවා. දැන් මැතිවරණ නීති උල්ලංඝනය කරනකොට රනිල්ට අදාළ නැද්ද? සජිත්ට අදාළ නැද්ද? ඒ නිසා ජාතික කොඩි පාවිච්චි කිරීම, රාජ්‍ය නිලධාරීන් යෙදවීම, ජනාධිපති කාර්යාලයේ ලේකම් කාර්යාලයේ සම්පත් පාවිච්චි කිරීම ඉතින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම. එනිසා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. රනිල්ටත් මේක මේ ජනාධිපතිරණයෙන් පස්සේ ක්‍රියාත්මක විය යුතුයි කියන අදහස තමයි අපි ඉන්නේ. එනිසා මේ රටේ මහජන දේපළ කොල්ලය විනාශය වහාම නැවැත්විය යුතුයි කියන ස්ථාවරය අපි ඉන්නවා. එනිසා මේකේ හොඳම එක තමයි අද පාස්පෝර්ට් නැති වෙලා තියෙන්නේ මේ කොම්පැනියටම මේ සිස්ටම් එක, මේ ඊ පාස්පෝර්ට් සිස්ටම් එක දීලා. අද මහජන බැංකුවට මේ BDS සිස්ටම් එක ඡන්දෙට කලින් දාන්න හදන්නේ කුමන්ත්‍රණයක්ද කියලා බලන්න ඕනේ. මොකද මහජන බැංකුවේ ගිණුම් වල සල්ලි ටික ගන්න බැරි කරන්නත් දන්නේ මේ හදන්නේ. ඒ නිසා මේ ජාවාරම්කාරයොත් එකතු වෙලා දැන් මොකද රනිල්ලා මේ සජිත්ලා කියනවනේ මේ ඉස්සරහට ඔයගොල්ලන්ගේ බැංකුවල සල්ලි ටිකක් ගන්න බැරි වෙයි, මේ මාලිමාව ආපුවාම සල්ලි දෙන්නේ නැති වෙයි කියලා. නෑ, මේ හදන්නේ කුමන්ත්‍රණයක්ද කියලාත් බලන්න ඕනේ. මොකද සිස්ටම් එකක් දානවා, සිස්ටම් එක බ්ලොක් වෙනවා, සල්ලි ගන්න බැරි වෙනවා. අද පාස්පෝර්ට් එකට සිස්ටම් එකක් දැම්මා, අවසානයේ පාස්පෝර්ට් නැති කරා, පාස්පෝර්ට් දෙන්න බැරි කරා, ඊ පාස්පෝර්ට් ගේනවා කියලා දැන් මාස 4ක් තිස්සේ මිනිස්සුන්ට පාස්පෝර්ට් නැහැ. එනිසා මේ ජාවාරම් වලට අහු නොවී මහජන බැංකුවට ඔහම යන්න දෙන්න. 22න් පස්සේ අනුර දිසානායක මේ රටේ ජනපති වුණාට පස්සේ අපි මේ රට ඩිජිටල් කරණයට ලක් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හදලා තියෙනවා. ඒකෙදි ජනතාවට ඉතාම පහසු බැංකු මූල්‍ය පද්ධතියකට අවශ්‍ය කරන ඒ නවීකරණයන් වලට යනවා. ජාවාරම්කාරයන්ට කොමිස් වලට අහු නොවී, රනිල්ලට ඡන්ද වලට සල්ලි හොයන දොළපිදන වලට අහු නොවී, කළමනාකාරීත්වයන්ට වඩා පහසුවෙන් වැඩ කරන්න පුළුවන් සිස්ටම් එකට අපි ඉස්සරහට යමු කියන කාරණේත් අපි අවධාරණය කරනවා.